බැලූ බැල්මට ලේසිකෙන් හිතුවට මේ පේටින් එක කරන්න ලේසි නෑ. හරිම අමාරු වැඩ. ඒ වගේම තමයි මේ චිත්‍රය කඳිනවා කියන ටැලන්ට් එක හැම කෙනෙක්ටම පිටන්නේ නැහැ. දැන් අපි සාමාන්‍ය මම පූර්ණිමා විදේශිකා. එතකොට මම නිවේදිකාවක්, ඒ වගේම දවින ආටිස්ට් කෙනෙක්, ඇක්ට්‍රස් කෙනෙක්, සීන් කරනවා, මේ හැමදේම කරනවා. හැබැයි මට මේ හැකියාව නැහැ. මට චිත්‍ර අඳින්න බැහැ. ඉතින් චිත්‍රකලාව කියලා කියන්නේ අපේ මේ කලාවන් වගේ තවත් එකක්. හැබැයි සිංගර් කෙනෙක් හෝ වේවා, ඇක්ට්‍රස් කෙනෙක් හෝ වේවා, මඩල් කෙනෙක් හෝ වේවා, ප්‍රසන්ට කෙනෙක්, මේ හැමෝම බොහොම ඉක්මනින් සමාජගත වෙනවා. හැබැයි චිත්‍රයක් අඳින කෙනෙක්, ආර්ටිස්ට් කෙනෙක්ව සාමාන්‍යයෙන් සමාජගත වෙනවා අඩු. හැබැයි කාර්යබහුල ජීවිතයත් එක්ක අද මම මෙතෙන්ට ආවම මට හිතුණා බොහොම කාලයක් පස්සේ, ගොඩ කාලයකට පස්සේ ජීවිතේ ලොකු නිදහසක් මට දැනුණා කියලා මේ ගැලරි ෆෝ ලයිෆ් කලාගාරයට ආවට පස්සේ. ඉතින් ගැලරි ෆෝ ලයිෆ් කලාගාරය තුළින් බොහොම වෙනස් විදිහ වැඩ කරනවා. මම හිතන්නේ ලංකාවේ පළවෙනි වතාවට තමයි මේ වගේ එක්සිබිෂන් එකක් කරන්න ලෑස්ති කරලා තියෙන්නේ. ලංකාවේ ක්ෂේත්‍ර 10ක ෆීමේල් කැරක්ටර්ස් 10ක් එකතු කරගෙන ලයිව් පේන්ටින්, ලයිව් ඩ්‍රෝවින්ස් 10ක් එක්සිබිෂන් එකක් හරහා ඉදිරිපත් කරනවා. ඉතින් මමත් මේ වෙනකොට දැන් මගේ චිත්‍රෙ ඇඳෙමින් පවතිනවා. බොහොම දක්ෂ ආටිස්ට් කෙනෙක් මේ පිටිපස්සේ ඉන්නවා. ඉතින් මම හිතනවා මේක ඇත්තටම මම ලැබපු භාග්‍යයක් කියලා, මගේ වාසනාවක් කියලා. මේ වගේ තැනකට ඇවිල්ලා මම පැය කිහිපයක් පුරාවටම, හෝරා කිහිපයක් පුරාවටම මේ කලාකාරය තුළ තියෙන චිත්‍ර රසවින්ද විශේෂයෙන් කියන්න ඕනේ ලංකාවේ ආටිස්ලා වගේම විදේශීය රටවල ආටිස්ලා එකතු වෙලා මේ ගොඩාක් චිත්‍ර නිර්මාණය කරන්න තියෙනවා. ඉතින් හොඳ තැනක් ඕන කෙනෙක්ට ඇවිල්ලා බලන්න පුළුවන්. විශේෂයෙන් ස්තුතිමත් වෙනවා අද දවසේදී ගැලරි ෆෝ ලයිෆ් මේ වැඩේට මාව එකතු කරගත්තට. ඉතින් මම සුබ පතනවා දිගටම ලංකාවේ මේ වගේ වෙනසක් ඇති කරන්නට, චිත්‍ර කලාව තුළ වෙනසක් ඇති කරන්නට වාසනාව ශක්තිය ලැබෙන්න කියලා. ඒ වගේම තමයි මේ ගැලරි ෆෝ ලයිෆ් කලාකාරය තුළින් මේ චිත්‍ර විතරක් නෙමෙයි බොහෝ දේවල් වලට සම්බන්ධ වෙලා ව්‍යාපෘති ගොඩක් ලංකාවට තිළින කරන්නට සූදානම් වෙනවා. සුබ පතනවා. Thank you මාවද මේ විදියට සම්බන්ධ කරගත්තට.